1875 පහේදී ආරම්භ විද්‍යාලංකාර පිරිවෙනින් අත්පත් ලැබූ වසර 148ක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් ලත් කැලණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ මුල්ම විශ්වවිද්‍යාල කිහිපය අතරින් ප්‍රමුඛ ස්ථානයක් ලබා ගනී. ලොවට වැඩදායි උපාධිධාරීන් පිරිසක් දායාද කරන විශ්වවිද්‍යාලීය සියලු පීඨ අතරින් විද්‍යාපීඨය පුළුල් විද්‍යා විෂය පරාසයක උපාධි පාඨමාලාවන් රාශියක් සෑම වසරකම පිරිනමයි. කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුව එකතු වුණු අලුත්ම උපාධි පාඨමාලාව තමයි විවහාරික රසායන විද්‍යා උපාධි පාඨමාලාව. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ඔබ උපාධියක් කරාට පස්සේ ඔබේ වැඩිපුරම රැකියා අවස්ථාව ලැබෙන්නේ පෞද්ගලික ශිෂ්‍ය නැත්නම් කර්මාන්ත හිමියන්ගේ. ඉතින් විශේෂයෙන්ම මේ පෞද්ගලික ශිෂ්‍ය සහ කර්මාන්ත ශිෂ්‍ය නිරුණු පුද්ගලයන් සමග ඇතිවුණු සංවාදවල ප්‍රතිඵලයක් වශයෙන් ඕන අපට පින්වත්නා දැනට තිබෙන පාඨමාලාවල තිබෙන යම් යම් අඩුපාඩුකම් සහ ඒවට එකතු විය යුතු අලුත් කරුණු කාරණා පිළිබඳව. ඉතින් මේ සියල්ලම සලකා බලන තමයි අපි මේ නව පාඨමාලාව හදනවා කිව්වේ. විශේෂයෙන්ම ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන සුදුසුකම් අපේ රාමුවක් තුළට ඇතුල් කර තිබෙනවා. ඒ රාමුව තමයි කියන්නේ ශ්‍රී ලංකා ක්වොලිටි ෆ්‍රේම්වර්ක්. දැන් ඔබ ලබා තිබෙන සුදුසුකම් උසස් පෙළ සමර්ථ වීම තුළින් ඔබ ඉන්නේ ශ්‍රී ලංකා ක්වොලිටි ෆ්‍රේම්වර්ක් වල දෙවෙනි අධ්‍යයනය. ක්‍රෙඩිට් 120ක් සම්පූර්ණ කිරීම තුළින් ඔබ මෙම වසර 4ක උපාධි පාඨමාලාව තුළින් ඔබ ශ්‍රී ලංකා ක්වොලිටි ෆ්‍රේම්වර්ක් වල 6වෙනි තලයට පිවිසෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඔබ සාමාන්‍ය උපාධියක් හැදෑරුවොත් මේ සාමාන්‍ය උපාධියට ඔබ යන්නේ 5වෙනි තලයට, ඒ කියන්නේ ක්‍රෙඩිට් 90ක් සම්පූර්ණ කිරීම. ඉතින් මේ ක්‍රෙඩිට් 120 සම්පූර්ණ කිරීම තුළින් විශේෂයෙන් මේ උපාධි පාඨමාලාව හැදෑරීම තුළින් ඔබට අවස්ථා කීපයක් ඔබේ අනාගතය පැති කීපයකට යොමු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට අවශ්‍ය නම් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ රැකියාවක් ලබා ගැනීමට ඒ රැකියාව සඳහා ඔබට යන්න පුළුවන්. ඒ වගේම උසස් අධ්‍යාපනය විශේෂයෙන්ම PhD උපාධිය වගේ උසස් අධ්‍යාපනයකට යෑමට ඔබගේ අවස්ථාවක් තිබෙනවා නම් ඔබට කෙලින්ම මෙම උපාධිය වසර හතරක උපාධිය නිමු කිරීම තුළින් කෙලින්ම PhD උපාධිය සඳහා ඔබ යොමු වීමට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා මෙම උපාධි පාඨමාලාව තුළ විශේෂ කාරණා පිළිබඳව තවත් කතා කරනවා. විශේෂයෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සහ පෞද්ගලික ක්ෂේත්‍රයේ තුළින් අපට ලබා දුන් කරුණු අනුව විශේෂයෙන්ම රසායන විද්‍යාව පවණක් නෙමෙයි. ඊට අමතරව අපි කියමු කවුන්ටින්, ස්ටැටිස්ටික්ස්, ෆිසික්ස් මේ වගේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවශ්‍ය වෙන අනෙකුත් විශේෂ ක්ෂේත්‍ර පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම. විශේෂයෙන්ම 4 වසර තුලදී ඔබ ලබා ගන්නා සෛද්ධාන්තික කරුවට අමතරව ප්‍රායෝගිකව පෞද්ගලික ක්ෂේත්‍රයේ කර්මාන්ත ක්ෂේත්‍රයේ තුළ මාස 2ක හොත් අපි කියන එකට ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින්, මේ ට්‍රේනින් කොට ඔබට ඇතුළත් කරන්න තිබෙනවා. ඒ වගේම මාස 3ක පමණ රිසර්ච් ප්‍රොජෙක්ට් එකක් කිරීමේ අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ නිසා ඔබ මේ වසර 4ක උපාධිය සම්පූර්ණව වුණත් සමගම මේ පෞද්ගලික ශිෂ්‍යයේ බලාපොරොත්තු වන උපාධිධාරී බවට ඔබ පත් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඔබගේ බලාපොරොත්තු රසායන විද්‍යා විෂයත් සමගම පෞද්ගලික ශිෂ්‍යයේ රැකියාවක් හෝ උසස් අධ්‍යාපනයේ පිවිසීමේ අවස්ථාවක් නම් මම හිතනවා ඔබට ඉතාමත්ම සුදුසු උපාධිය වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාල ලබන රසායන විද්‍යාව විවහාරික විද්‍යා උපාධි පාඨමාලාව. ව්‍යවහාරික රසායන විද්‍යා විද්‍යාවේදී විශේෂ ගෞරව උපාධි පාඨමාලාව සඳහා රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව සමග ජීව විද්‍යාව, සංයුක්ත ගණිතය, ගණිතය, උසස් ගණිතය හා කෘෂි විද්‍යාව යන විෂයන් අතරින් එකක් හදාරා එම විෂයන් තුනටම සාමාන්‍ය සාමාර්ථ ලබා ගන්න සිසුන්හට මෙම පාඨමාලාව සඳහා අයදුම් කිරීමේ හැකියාවක් ලැබෙනවා. සෑම වසරකම උසස් පෙළ විභාගයේ විද්‍යා විෂය ධාරාවෙන් මෙම සුදුසුකම් සපුරන ඉහළ විශ්වවිද්‍යාල කඩේම් ලකුණු වගයක් දරන ශ්‍රී ලංකාවේ සුවිශේෂී සිසුන් 60 දෙනෙක් මෙම උපාධි පාඨමාලාව සඳහා තේරී පත්වනවා. ඔවුන්ට
අනාගත විදුලුවට පිවිසීම සඳහා රසායන විද්‍යාව මුල් කරගත් විශේෂ ක්ෂේත්‍ර රාශියක් යටතේ තම අධ්‍යයන කටයුතු සිදු කිරීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨය හරහා දොරට විවෘත වෙනවා. මෙම පාඨමාලාව යටතේ රසායන විද්‍යාව එහි මූලධර්ම හා ප්‍රායෝගික යෙදීම් රාශිය පුළුල් පරාසයක විහිදුණු විෂය නිර්දේශයක් තුළින් ඉගෙනීමට අවස්ථාව ලැබෙනවා. මෙම උපාධි පාඨමාලාව යටතේ ප්‍රධානම ඇති රසායන විද්‍යාව විවිධ විශේෂයන් රාශියක් යටතේ අධ්‍යයනයට ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ යටතේ කාබනික රසායනය, අකාබනික රසායනය, භෞතික රසායනය, විශ්ලේෂණ රසායනය, බහුවායවික රසායනය, වායුගෝලීය රසායනය, පාෂ රසායනය, ජලජ රසායනය, ආහාර පිළිපද රසායනය, රසායනික තාක්ෂණය, රසායන මිතිය, දූලක වේදය වැනි විෂයන් අධ්‍යයනයට ඔබට අවස්ථාව ලැබෙනවා. රසායන විද්‍යාව ආශ්‍රිත විෂය කාණ්ඩ අතරින් අන්තර්ජාතිකව ඉහළ ඉල්මක් ඇති හරිත රසායනය, ආහාර තාක්ෂණය, රසායනික ඉංජිනේරු විද්‍යාව යන කොටස් ආවරණය කිරීමද සිදුවනවා. එසේම මෙම පාඨමාලාව යටතේ රසායන විද්‍යාව විෂයයට පමණක් කොට නොවී එහා සම්බන්ධ වැදගත් විශේෂයන් රාශියක් ආවරණය කරනවා. එ යටතේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව, ජෛව රසායනික විද්‍යාව, සූක්ෂ්ම විද්‍යාව, ගිණුම්කරණය, කලමනාකරණය, භූ විද්‍යාව, ජෛව තාක්ෂණය, නැනෝ තාක්ෂණය, සංඛ්‍යානය, මානව සම්පත් කලමනාකරණය, කාර්මික නීතිය, ඖෂධ වේදය, නවෝත්පාදන හා ව්‍යවසායික අධ්‍යයන විෂයන් ආවරණය කරමු. මෙම අධ්‍යයන වර්ෂ 4 අතරින් අවසාන වර්ෂයේදී වෘත්තීය පුහුණුවක් හා පර්යේෂණ ව්‍යාපෘතියක් සම්පූර්ණ කිරීමට විද්‍යාර්ථීන්ට අවස්ථාව ලැබෙනවා. කැලණිය විශ්වවිද්‍යාලීය මනාපල් පුරුද්දක් සහදැනුමක් සහිත ආචාර්යවරුන්, මහාචාර්යවරුන් සහ විද්‍යාපීඨයේ යටතේ ඇති විද්‍යාගාර පහසුකම්, පරිගණක විද්‍යාගාර, පුස්තකාල පහසුකම්, ඉගෙනුම් ප්‍රදේශ, ප්‍රමිතියනිත රසායන විද්‍යාඥයන් පිරිසක් ශ්‍රී ලංකාවට මෙන්ම ලොවට බිහි කිරීමට විශාල දායකත්වයක් දක්වනු ලබයි. මෙම උපාධි පාඨමාලාව මතින් පුළුල් පරාසයක විෂයන් ආවරණය කරන නිසාම රැකියා වෙළඳපොළ තුළ රැකියා අවස්ථාවන් බොහෝමයකට දොරටු විවර වෙනවා. එවැනි අවස්ථාවන් කිහිපයක් සලකා බැලුවොත් කෙමිස්ට්, සයින්ටිස්ට්, ටෙක්නීෂියන්, ජියොලොජිස්ට්, ෆාමකොලොජිස්ට්, ප්‍රොෆෙසර්, රිසර්චර්. මේ ආකාරයට කැලණිය විශ්වවිද්‍යාලීය ව්‍යවහාරික රසායන විද්‍යා විද්‍යාලයේදී ගෞරව උපාධි පාඨමාලාව හැදෑරීමට ඔබ තේරීපත් වූවොත් රසායන විද්‍යාව පදනම් කරගනිමින් ඔබට සිතෙහි පරිදි අනෙකුත් විද්‍යා විෂය ශ්‍රේෂ්ඨයන්ට පවා අදාළ රැකියාවන් බොහෝමයකට ඇතුළත් වීමේ හැකියාව ඔබට ලැබෙනවා. අධ්‍යාපනික මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්, විෂය සමගාමී ප්‍රායෝගික ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් සංවිධානය කිරීමට සහ සහභාගී වීමට විද්‍යාර්ථීන් යොමු කිරීම සිදුවේ. ක්‍රීඩා සහ වෙනත් විවිධ විශේෂාංග සංවිධානය කරමින් ශිෂ්‍යයන්ගේ මෘදු කුසලතා වර්ධනය කර මනා කායික මෙන්ම මානසික සෞඛ්‍යයෙන් පරිපූර්ණ උපාධිධාරීන් බිහි කිරීමට කැලණිය විශ්වවිද්‍යාලය අවස්ථාව සලසා දෙයි. විශ්වවිද්‍යාලය තුළ තම අධ්‍යාපනික පැතිකඩ සම්පූර්ණ කර ගැනීමත් සමග විද්‍යාර්ථීන් හට තමන්ගේ බාහිර කුසලතා සහ හැකියාවන් වැඩි දියුණු කර ගැනීම සඳහාත් මෙම වැඩසටහන තුළින් අවස්ථාව සැලසේ. මේ අතරින් පරිගණක නිපුණතා, කණ්ඩායම් හැඟීම්, විචාරාත්මක බුද්ධිය, විශ්ලේෂණ හැකියාවන්, නායකත්ව කුසලතා සහ අන්තර්පුද්ගල සබලතා ප්‍රමුඛ ස්ථානය ගනී. දැනුම, ගුණධර්ම, කුසලතා සහ මනා පළපුරුද්දක් සහිත විද්‍යාලෝකයේ හෙට දින බබලන උපාධිධාරීන් 60 දෙනෙක් කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේහි රසායන විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නුදුරේදීම ජාතියට දායාද කිරීමට නියමිතයි.